Electric power is everywhere present in unlimited quantities. It can drive the world's machinery without the need of coal, oil, gas, or any other fuel. This new power will be derived from the energy which operates the universe. නිසාන් ලීෆ් කියන්නේ ලංකාවේ පොපියුලම ඉලෙක්ට්‍රික් කාර් එක. ඉලෙක්ට්‍රික් කාර් වලට අලුත් අයට කෙටි හැඳින්වීමක් කළොත් මේවල සාමාන්‍ය වාහනයක වගේ පෙට්‍රල් හෝ ඩීසල් එන්ජිමක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ඉලෙක්ට්‍රික් මෝටර් එකක්. පෙට්‍රල් එන්ජිමක් තියෙන කාරයකට පෙට්‍රල් ටැංකියක් තියෙනවා වගේ මේ කාර්කේ මෝටර් එකට අවශ්‍ය විදුලි බලය ගබඩා කරලා තියෙන්නේ බැටරියක්. ඉතින් සාමාන්‍ය පෙට්‍රල් කාරයකට පෙට්‍රල් ගහනවා වගේ මේ වාහනයට බලය සපයන්න අපි මේ බැටරිය එක චාර්ජ් කරනවා. මේ විදියට පෙට්‍රල් භාවිතයක් නැතුව සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියා කරන නිසාන් ලීෆ් එක ගැනත් ලීෆ් එක භාවිතයෙන් ලංකාවේ තත්ත්වයන් යටතේ ලැබෙන වාසි සහ අවාසි ගැනත් තමයි අද අපි කතා කරන්නේ. ලීෆ් එකේ පිටත ඩිසයින් එක ගත්තොත් වාහනේ කාර්යක්ෂමතාවය උපරිම කරන්න වායු ප්‍රතිරෝධය අවම කිරීම මූලික කරගෙන තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මේ වාහනේ හෙඩ්ලයිට්ස් බොඩි එකෙන් උඩට උස්සලා හදලා තියෙන්නේ සයිඩ් මිරර්ස් නිසා ඇතිවෙන වායු ප්‍රතිරෝධයත් එමගින් ඇතිවෙන ශබ්දයත් අවම කරන්න. ඊට අමතරව ඒරෝඩයිනමික් අන්ඩබොඩි කවය එකක් රිය ඩිවර්සයකුත් මේ වාහනයට තියෙනවා. ජපානයේ එංගලන්තය සහ ඇමරිකාවේ කර්මාන්ත ශාලාවල ලීෆ් එක නිෂ්පාදනය වුණා. බොහෝදුරට ලංකාවේ දකින්න ලැබෙන්නේ ජපානයේ සහ එංගලන්තයේ නිෂ්පාදනය වුණ ලීෆ්. යුකේ මොඩල් එකේ විසියා ඇසෙන්ටා ටෙක්නා කියලා ග්‍රේඩ් තුනකුත් ජපෑන් මොඩල් එකේ SXG කියලා ග්‍රේඩ් තුනකුත් තියෙනවා. මේ ග්‍රේඩ් ඔක්කොම් වගේ බොහෝදුරට තාක්ෂණික වශයෙන් මූලිකව එක හා සමානයි. නැවිගේෂන් ක්‍රූස් කොන්ට්‍රෝල් වගේ වෙනත් ඔප්ෂන් වලින් තමයි වෙනස් වෙන්නේ. නමුත් අවසාන අවුරුදු කීපේ ආපු කාර්වල B-Drive mode එක 30 kWh බැටරි ඔප්ෂන් එක වගේ ධාවනයට වැදගත් වෙන ඔප්ෂනුත් ලැබුණා. අද මේ වීඩියෝ එකේ තියෙන කාර් එක 2014 ආපු Euro Style කියන ඩිසයින් එක තියෙන වාහනය. LED headlamps, daytime running lights, sport body kit, 17-inch blue mix වෙච්ච alloy wheels වගේ සාමාන්‍ය ලීෆ් එකට වඩා ගොඩක් වෙනස් design features මේකේ තියෙනවා. මේ design එක ලීෆ් එකේ මේ generation එකේ ආපු ගොඩක් attractive design එකක් කියලා කියන්න පුළුවන්. චාර්ජිං පෝට්ස් තියෙන්නේ වාහනේ ඉස්සරහා. වාහනේ ඇතුළෙන් වගේම රිමෝට් කී එකෙන් චාර්ජිං පෝට් කවයක ඕපන් කරන්න පුළුවන්. චාර්ජ් වෙන එක වගේම චාර්ජ් වෙලා තියෙන ප්‍රමාණයත් වාහනේ එළිය ඉඳන් උනත් මේ ලයිට් තුනෙන් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ෆැක්ටරි ෆිටඩ් රිවර්ස් කැමරා එක. රිමෝට් ඉන්ටෙලිජන්ට් කී එකක් තියෙන්නේ. හීටඩ් අවුට්සයිඩ් මිරර්ස් වගේ සාමාන්‍යයෙන් හයි-එන් වාහනවල දකින්න ලැබෙන ෆීචර්ස් පවා ලීෆ් එකේ දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් ලීෆ් එක ප්‍රියස් එක වගේ පරිසර හිතකාමී වාහනවල ඩිසයින් එක පාරේ තියෙන අනික් වාහනවලට වඩා කැපී පෙනෙන වෙනසක් ඇතුව ඩිසයින් කරලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි කෙනෙක් මේ වගේ පරිසර හිතකාමී වාහනයක් පදවනවා කියන්නේ වෙන රටවල සමාජයේ ඔව ගෞරවයකට පාත්‍ර වෙන දෙයක්. ඒ නිසා වේසියෙන් වෙනස් කර හඳුනා ගන්න පුළුවන් මේ වගේ වෙනස් ඉකෝ ඩිසයින්ස් පදවන කෙනාටත් වාහනේ නිෂ්පාදකයාටත් සමාජයේ යම් ගෞරවයක් ලබා දෙනවා. ඕවරෝල් ගත්තම ලීෆ් එකේ තියෙන්නේ සාමාන්‍ය වාහනයකට වඩා වෙනස් නමුත් බොහොම ප්‍රියමනාප ඩිසයින් එකක්. වාහනේ ඉන්ටීරිය එක, ඩෑෂ්බෝඩ් එකේ ඩිසයින් එක 2010 ලීෆ් එක මුලින්ම හඳුන්වා දුන් කාලේ ඉඳන් ලොකු වෙනසක් වෙලා නැහැ. ඒ නිසා දැන් බලනකොට ටිකක් පරණ ඩිසයින් එකක් වගේ ලුක් එකක් තියෙනවා. නමුත් ඉන්ටීරිය ක්වලිටි එක ෆීචර්ස් අතින් ගත්තොත් මීට ගොඩක් මිලින් වැඩි ලක්ෂරි වාහනවල තියෙන ෆීචර්ස් බොහොමයක් මේකෙත් දකින්න පුළුවන්. දොරවල් ඇතුළුව ඉන්ටීරිය එක බොහෝ දුරට සොෆ්ට් ටච් මැටීරියල් එකකින් හදලා තියෙන්නේ.
පරිසර හිතකාමී භවයේ තවත් පියවරක් විදිහට ඉන්ටීරියරයේ බොහෝ තැන්වල රීසයිකල් මැටීරියල්ස් පාවිච්චි කරලා තියෙනවා. කීලස් එන්ට්‍රි, පුෂ් ස්ටාර්ට්, ක්‍රූස් කන්ට්‍රෝල්, බ්ලූටූත් ෆෝන් කෝල්ස්, රිවර්ස් කැම්, ෆ්‍රන්ට් සීට් හීටර්ස් වගේ නවීන වාහනවල දකින්න ලැබෙන පහසුකම් හැම එකක්ම වගේ ලීෆ් එකෙත් දකින්න පුළුවන්. ඊට අමතරව රවුන්ඩ් වියු මොනිටර්, බෝස් සවුන්ඩ් සිස්ටම්, රියර් සීට් හීටර්ස්, හීටඩ් ස්ටීරින් වීල් වගේ හයිඑන්ඩ් ෆීචර්ස් පවා ලීෆ් එකට ලැබෙනවා. බොටල් හෝල්ඩර්ස්, කප් හෝල්ඩර්ස්, ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට්ස්, දොරවල් වගේම සෙන්ටර් කන්සෝල් එකෙත් තියෙනවා. මේ වාහනේ විශේෂත්වයක් වන්නේ මේක ඇතුලේ තියෙන කැබින් ස්පේස් එක. ඉස්සරහා වගේම පස්සේ සීට් එකෙත් හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. එයා බෑග්ස් හයක් එක්ක එන්කැප් 5 ස්ටාර් සේෆ්ටි රේටින් එකක් තියෙනවා. මගීන්ගේ ආරක්ෂාව අතින් ඉතා හොඳ තත්ත්වයේ වාහනයක් කියලා කියන්න පුළුවන්. ඒ පිලේක අනික් වාහනවලට වඩා මහතයි. ඒ නිසා විසිබිලිටි එක වැඩි කරන්න ඒ පිලේක මැද වීදුරුවක් තියෙනවා. වාහනේ සස්පෙන්ෂන් ගත්තොත් සාමාන්‍ය සොෆ්ට්. පැසෙන්ජර් කම්ෆෝර්ට් එක බොහෝ දුරට හොඳයි. මේකේ ඔටෝමැටික් ක්ලයිමේට් කන්ට්‍රෝල් සිස්ටම් එකට රස්නේ දවසක වුණත් ඉතා හොඳින් කැබින් එක කූල් කරන්න පුළුවන්. නමුත් ඒසී එක වැඩ කරන්නේ මේන් බැටරි එකේ පවර් එකෙන් නිසා වාහනේ රේන්ජ් එක ඒසී දාපු ගමන් පහදෙල් ලෙස අඩු වෙනවා. ඒක විශාල වෙනසක් නෙමෙයි. නමුත් දුර ගමනක් යනවා නම් සැලකිලිමත් විය යුතු දෙයක්. ලීෆ් එකේ ඩෑෂ්බෝඩ් එකේ මීටර් පැනල් දෙකක් තියෙනවා. යට තියෙන මේ ඩිස්ප්ලේ එක ගත්තොත් වම් පැත්තේ තියෙන මේ ගේජ් එකෙන් බැටරියගේ ටෙම්පරචර් එක පෙන්වනවා. සාමාන්‍ය වාහනයක් වගේම රතු පාට ලෙවල් එකෙන් පෙන්වන්නේ ඕවර්හීට් කියන එකයි. දකුණු පැත්තේ තියෙන මේ ගේජ් එකෙන් වාහනේ රේන්ජ් එක, එහෙම නැත්නම් දැන් බැටරිය එකේ තියෙන චාර්ජ් එකෙන් යන්න පුළුවන් දුර පෙන්වනවා. ඊට එහා පැත්තේ තියෙන ලයින් එකෙන් පෙන්වන්නේ බැටරියගේ හෙල්ත් එක. බැටරි එක සම්පූර්ණ කැපැසිටිම තියෙනවා නම් මේකේ ලෙවල් 12ක් පෙන්වනවා. නමුත් අවුරුදු කීපයක් යනකොට පාවිච්චියත් එක්ක ලෙවල් එකක් වගේ අඩු වෙන එක සාමාන්‍ය දෙයක්. උඩ තියෙන මේ ඩොට් වලින් බැටරි එකේ එනර්ජි එක අපි මේ අවස්ථාවේ පාවිච්චි කරන විදිය පෙන්වනවා. මැද තියෙන ඩොට් එක දකුණු පැත්තට යනවා නම් අපි කොතරම් ඇක්සලරේට් කරනවද, නැත්නම් කොච්චර ඉක්මනින් බැටරි එකේ බලය පාවිච්චි කරනවද කියන එක පෙන්වනවා. මැද තියෙන ඩොට් එක වම් පැත්තට යනවා නම් අපි බ්‍රේක් කරන නිසා ඒ ශක්තිය නැවත බැටරි එකේ තැම්පත් කිරීම පෙන්වනවා. තදින් ඇක්සලරේට් කළොත් ටිකක් ඉක්මනින් බැටරිය බහිනවා. මැද තියෙන ඩිස්ප්ලේ එකෙන් ඇවරේජ් ස්පීඩ්, චාර්ජ් ඉන්ෆෝමේෂන්, එනර්ජි කන්සම්ෂන් වගේ තොරතුරු ගොඩක් පෙන්වනවා. උඩ තියෙන ඩිස්ප්ලේ එකේ ස්පීඩ් එක, ටයිම් එක වගේ සාමාන්‍ය දේවල් එක්ක වාහනේ කොච්චර ඉකනොමිකල් විදියට එළිවුවද කියලා පෙන්වන ගේජ් එකකුත් තියෙනවා. ඉකනොමිකල් විදියට දිග වේලාවක් ඩ්‍රයිව් කරනකොට මේ ගේජ් එක ෆුල් වෙලා අලුත් 3 සයින්ස් එකින් එක මේ ගේජ් එක ඉදිරියෙන් වැටෙන්න පටන් ගන්නවා. මේ ඉකෝ මෝඩ් එකේ පිකප් එක අඩුයි. නමුත් හොඳ එනර්ජි සේවින් ඔප්ෂන් එකක්. සාමාන්‍ය අලුත් ඔටෝමැටික් වාහනවල වගේම පොඩි ෂිෆ්ට් එකක් තියෙන්නේ. මේකේ සාමාන්‍ය ඩ්‍රයිව් මෝඩ් එකට අමතරව B මෝඩ් එකකුත් තියෙනවා. මේ B මෝඩ් එක තියෙන්නේ උපරිමයෙන් රීජෙනරේටිව් බ්‍රේකින් මගින් නැවත ශක්තිය ලබාගෙන බැටරි එක චාර්ජ් කරන. මේ මෝඩ් එකේදී බ්‍රේක් නොගැහුවත් ඇක්සලරේටර් එකෙන් කකුල ගත්ත ගමන් වාහනේ ඔටෝ ස්ලෝ වෙලා රීජෙනරේටිව් බ්‍රේකින් මගින් ශක්තිය ලබාගෙන බැටරි එක නැවත චාර්ජ් කරනවා. මේකේ ඩ්‍රයිව් මෝඩ් එකේ බ්‍රේක් ගෙහුවත් සාමාන්‍යයෙන් වෙන්නේ මෝටර එක මගින් පවර් එක රිජෙනරේට් කරන එක. තදින් බ්‍රේක් ගෙහුවොත් විතරයි බ්‍රේක් පෑඩ් වලින් බ්‍රේක් වදින්නේ. මේ නිසා ලීෆ් එකේ බ්‍රේක් පෑඩ් වල කල් පැවැත්ම ඉතා වැඩි. මේකේ චාර්ජ් ෂෙඩියුල් ටයිමර් එකක් තියෙනවා. ඒ නිසා රාත්‍රියට අඩු මුදලකට චාර්ජ් කරන්න පුළුවන් පැකේජ් වලින් චාර්ජ් වෙන ෂෙඩියුල් කරන්නත් පුළුවන්. මේකේ තියෙන ඉලෙක්ට්‍රොනික හෑන්ඩ් බ්‍රේක් එක. මේ වාහනේ හොඳ බූට් ස්පේස් එකක් තියෙනවා. පිටිපස්සේ සීට් නමලා ස්පේස් එක වැඩි කරගන්නත් පුළුවන්. නමුත් ටිකක් උස ලෝඩින් ලිප් එකක් තියෙනවා. ස්පෙයාර් ටයර් එකක් වෙනුවට රෙබයා කිට් එකක් තමයි ලැබෙන්නේ. මේ තියෙන්නේ මේ වාහනේ ගෙදර සාමාන්‍ය විදුලියෙන් චාර්ජ් කරගන්න ලැබෙන චාර්ජර් එක. අපි වාහනේ ඉස්සරහා විවෘත කරලා බැලුවොත් එන්ජින් එකක් වෙනුවට PDM, එහෙම නැත්නම් පවර් ඩිලිවරි මොඩියුල් එකක් තියෙනවා. මේ මොඩියුල් එක ඇතුලේ 80 kW ඉලෙක්ට්‍රික් මෝටර් එක, ඉන්වර්ටර් එක, රිඩක්ෂන් ඩ්‍රයිව් එක, චාර්ජර් එක වගේ දේවල් ඔක්කොම ඇතුළත් වෙනවා. මේ මොඩියුල් එක එන්නේ 2013 පස්සේ වගේ ආපු ලීෆ් වල. මේකට AZD0 මොඩල් කියලාත් කියනවා. මේ තියෙන්නේ 12 වෝල්ට් බැටරි එක. මේකේ ලිතියම් අයෝන් මේන් බැටරි එක තියෙන්නේ කැබින් එක යට වාහනේ පතුලේ. බැටරි කැපැසිටි එක 24 නැත්තම් 30 kWh වෙනවා. ලංකාවේ බොහෝ දුරට දකින්න ලැබෙන්නේ 24 kWh බැටරි එක. සාමාන්‍යයෙන් ලංකාවේ තත්ත්වයන් යටතේ බැටරි එක ෆුල් චාර්ජ් කරාම කිලෝමීටර් 160ක් පමණ යන්න පුළුවන්. බැටරි එක ෆුල් චාර්ජ් කරන්න යුනිට් 20ක පමණ විදුලි බලයක් වැය වෙනවා.
12V බැටරි එක ලිතියම් අයෝන් මේන් බැටරි එකිනුත් චාර්ජ් වෙනවා. ඊට අමතරව සමහර මොඩල්ස් වල විතරක් පිටිපස්ස එන සෝලා පැනල් එකිනුත් මේ බැටරි එක ට්‍රිගල් චාර්ජ් වෙනවා. මේ සිස්ටම් එකේ එන්ජින් ඔයිල්, ඔයිල් ෆිල්ටර්, එයා ෆිල්ටර්, ප්ලග්, බෙල්ට් වගේ දේවල් මුකුත් නැහැ. ඒ නිසා සර්විස් කෝස්ට් එකත් බොහොම අඩුයි. නමුත් සාමාන්‍ය වාහනයක් වගේම මේ සිස්ටම් එක කූල් කරන්නත් රේඩියේටර් ෆ්ලූයිඩ් පාවිච්චි කරලා තියෙනවා. Nissan එක කියන විදිහට කිලෝමීටර් 102ක් හෝ අවුරුදු 15ක් යනකම් ඔරිජිනල් රේඩියේටර් ෆ්ලූයිඩ් මාරු කරන්න අවශ්‍ය නැහැ. නමුත් අවුරුදු 5කට පාරක්වත් මාරු කරන්න පුළුවන් නම් වඩා හොඳයි. මාරු කරනකොට හරි තියෙන කූලන්ට් අඩු වුණොත් මදි ප්‍රමාණය පුරවනකොට හරි ජෙනුයින් Nissan long life blue coolant හෝ ඒ ස්පෙસિෆිකේෂන් එකේ වෙනත් ආදේශකයක් පාවිච්චි කරන්න ඕනේ. මේකේ බ්‍රේක් කොයිල් සාමාන්‍ය වාහනයකට වඩා ඉක්මනින් ඒ කියන්නේ කිලෝමීටර් 50,000කින් වගේ මාරු කරන්න කියලා Nissan recommend කරලා තියෙනවා. .3 බ්‍රේක් කොයිල් තමයි පාවිච්චි කරන්න ඕනේ. රුක්ෂාන් දැන් මේ වාහනේ අරගෙන කොච්චර කාලයක් යනවද? මම මේ කරගෙන දැන් මාස 5ක් වගේ වෙනවා. මාස 5ට ගොම සතුටුද පාවිච්චි කරපු දේ ගැන? ඔය ඉතින් සතුටේ මොකෝ වියදම් පැත්තෙන් ගොඩක් අඩුයි. ගොඩක් ලාභයි. සාමාන්‍ය දවසට කොච්චර වගේ දුවනවද? දවසට කිලෝමීටර් 40ක් 45ක් වගේ යගේ ගන්න දවසටනේ. ඔව්. දැන් ඒතර ටෝටල් ඔක්කොම දැන් කොච්චර දුවලද තියෙනවද? දැන් වාහනේ කිලෝමීටර් 30,000ක් වගේ දුවලා තියෙනවා. 30,000ක් හරි. සාමාන්‍ය දවසක චාර්ජ් කරන වියදම අතින් බැලුවොත් කොච්චර? දවසකට මේ 13ට පාර චාර්ජ් කරන්නේ. එතකොට එක චාර්ජ් එකකට රුපියල් 200 ගණනක් වගේ වටනවා ගෙදරින් චාර්ජ් කරනවා. ආ. චාර්ජින් ස්ටේෂන් එකකින් යනවා නම් 600ක් වගේ තමයි යන්නේ. අපි දැන් බලමු මේ වාහනේ බැටරි චාර්ජ් එකෙන් වැඩිම දුරක් යන ඩ්‍රයිව් කරන්න ඕන කොහොමද කියලා. මූලිකවම 15 මීටර එකේ පවර් යූසේජ් එක පුළුවන් තරම් අඩුම මට්ටමකට පාවිච්චි වෙන විදිහට ඇක්සලරේට් කරන්න. මේකට 1 dot method කියලාත් කියනවා. B mode, Eco mode පාවිච්චි කරන්න. ඒ වගේම පුළුවන් හැම අවස්ථාවකම power regeneration එක උපරිම වෙන විදිහට ඉදිරිය plan කරලා වාහනේ break කරන්න. AC එක on වට වඩා අඩු temperature වලට දාන්න එපා. Celsius අංශක 27ක් වගේ ගමනට පහසු මට්ටමකට සකසන්න. පැයට කිලෝමීටර් 60ක වගේ වේගයකින් ඒකාකාරීව ධාවනය කරනකොට තමයි මේ වාහනේ උපරිම කාර්යක්ෂමතාවය තියෙන්නේ. ඒ වගේම රිම් සයිස් එකට අදාළ හරි ටයර් ප්‍රෙෂර් එකට හුලං ගන්න එකත් රේන්ජ් එක වැඩි වෙන්න කෙලින්ම බලපානවා. ලීෆ් එක ගෙදරින් normal charge කරනවද පිටින් quick charge කරනවද කියලා ඒක බැටරි එකේ life එකට ලොකු බලපෑමක් නැහැ. නමුත් බැටරි එකේ heat එක තමයි life එක අඩු වෙන්න බලපාන මූලිකම සාධකය. ඒ නිසා drive කරනකොට, park කරනකොට, charge කරනකොට ආදි හැම අවස්ථාවකදීම මේ heat එක අවම කර ගැනීම බැටරි එකේ life එකට හොඳයි. ඔබ පාවිච්චි කරපු ලීෆ් එකක් ගන්නවා නම් බලන්න ඕන දේවල් ගැන කතා කළොත් 2013න් පස්සේ වගේ ආපු AC D0 මොඩල් එකට යන එක තාක්ෂණික වශයෙන් වාසි. නමුත් ඊට පරණ වුණත් හොඳ තත්ත්වයේ තියෙන වාහනයක් ගත්තොත් අලුත් ඒවට වඩා විශාල වෙනසක් නැහැ. කොයි වාහනයක් ගත්තත් මූලිකව බැටරි එකේ කන්ඩිෂන් එක බලන්න. වාහනේ SD කාඩ් එක ඔරිජිනල් චාර්ජ් එක තියෙනවද බලන්න. සමහර විට වාහනේ ඉම්පෝට් කරනකොටම වරායේදී නැත්තම් සර්විස් කරන්න ගියාම සර්විස් ස්ටේෂන් එකේදී මේව හොරු අරගන්නවා. නමුත් රිප්ලේස්මන්ට් මිල අධිකයි. වාහනේ තියෙන එකෝ ටයර්ස්ද, ඇලෝ වීල්ස් නම් ඔරිජිනල් ආපු ඒවද වගේ දේවල් බලන්න. මොකද නෝමල් ටයර්ස්, නෝමල් ඇලෝ වීල්ස් දැම්මොත් ඒක රේන්ජ් එක අඩු වෙන්න බලපානවා. ඊට අමතරව වාහනේ ගම් වතුරට අහු වෙලා ඇක්සිඩන්ට් වෙලා වගේ හේතු නිසා ඉලෙක්ට්‍රික් ඩ්‍රයිව් ට්‍රේන් සිස්ටම් එකට මොනවා හරි ඩැමේජස් වෙලා තියෙනවද කියලා බලන්න. ෆුල් සිස්ටම් එකම චෙක් කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. ලංකාවේ පවතින ක්‍රමය තුළ ලීෆ් එකේ වාසි අවාසි ගැන කතා කළොත් ප්‍රධානම වාසිය තමයි පෙට්‍රල් හෝ ඩීසල් වාහනයකට වඩා ධාවන වේදෙම ගොඩක් අඩු වීම. උදාහරණයක් විදියට විදුලිබල මණ්ඩලයේ ටයිම් බේස් ටැරිෆ් ප්ලෑන් එක යටතේ යුනිට් එකක් රුපියල් 13කට ලීෆ් එක රාත්‍රී 10:30 ඉඳන් උදෑසන 5:30 වෙනකන් චාර්ජ් වෙන්න ෂෙඩියුල් කරන්න පුළුවන්. එතකොට යුනිට් 20ෙන් ෆුල් චාර්ජ් වෙන ලීෆ් එකක් චාර්ජ් කරන්න වේදම් වෙන්නේ රුපියල් 260ක්. මේ චාර්ජ් එකෙන් ඔබට කිලෝමීටර් 160ක් පමණ යන්න පුළුවන්. එතකොට කිලෝමීටර් එකට වියදම් වෙන්නේ රුපියල් 1.63ක් වගේ. අපි ඉන්ධන කාර්යක්ෂමතාවය ඉතා ඉහළ හයිබ්‍රිඩ් කාර් එකක් නැත්නම් 800cc පොඩි පෙට්‍රල් කාර් එකක් වගේ ගත්තොත් සිටි අවුට්ස්ටේෂන් කම්බයින්ඩ් මයිලේජ් එක වෙන්නේ ලීටරයට කිලෝමීටර් 17ක් වගේ. එතකොට දැනට තියෙන පෙට්‍රල් මිලත් එක්ක කිලෝමීටරයකට ඉන්ධන වියදම පමණක් රුපියල් 688ක් පමණ වෙනවා. ඒ කියන්නේ අවම වශයෙන් 4 ගුණයකවත් ඉතිරියක් තියෙනවා. මීට අමතරව සූර්යකෝෂ පද්ධතියකට වගේ ආයෝජනයක් කරන්න පුළුවන් නම් ලීෆ් එක නොමිලේ වගේ චාර්ජ් කරගන්නත් පුළුවන්.
තවත් කැපේ පෙනෙන වාසියක් තමා ඉලෙක්ට්‍රික් වාහනවලට තවමත් යන්තරමක් ටැක්ස් එක අඩු නිසා ලීෆ් වගේ ආරක්ෂාකාරී හොඳ සුඛෝභෝගී වාහනයක් ඒ මට්ටමේ පෙට්‍රල් හෝ හයිබ්‍රිඩ් වාහනයකට වඩා ගොඩක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. ලීෆ් එකේ සාමාන්‍ය ස්පෝර්ට් කාර් එක වගේ පිකප් එකක් තියෙනවා. ඒ වගේම හැන්ඩ්ලික් මේ සෙග්මන්ට් එකේ හැටියට ගොඩක් හොඳයි. මීට අමතරව එන්ජින් ඔයිල්, ෆිල්ටර්ස්, බෙල්ට්, ස්පාර්ක් ප්ලග්ස් වගේ දේවල් නැති නිසා නඩත්තු වියදමත් අඩුයි. අවාසි දිහා බැලුවොත් රේන්ජ් එක මධිකම තමා ලොකුම අවාසිය. ඒ වගේම චාර්ජ් වෙන්න වෙලා යන එක. මේ හේතු නිසා දුර්ගමනක් යනවා නම් ලීෆ් එක ගෙදර තියලා වෙන වාහනයක් පාවිච්චි කරන්න වෙනවා. දිනපතා රැකියාවට යනවා වගේ නිතර පාවිච්චි කරන්නේ නැත්නම් මේ වාහනේ පාඩුයි. මොකද ඔබ වාහනේ පාවිච්චි නොකලත් මේකේ තියෙන මේන් පාර්ට් එකේ තියෙන ලිතියම් අයන් බැටරි එකේ කැපැසිටි එක නිෂ්පාදන දිනයේ සිට කෙමින් කෙමින් අඩු වෙනවා. බැටරි එකට අවුරුදු 8ක 10ක වගේ ආයු කාලයක් තියෙනවා. අවසානයේ බැටරි එක අලුතෙන්ම දාන්න වෙන අවස්ථාවකුත් එනවා. මොඩල් එක අනුව යූස් බැටරි එකක් ලක්ෂ 2.5 ඉඳන් ඉහළටත්, බ්‍රෑන්ඩ් නිව් බැටරි එකක් ලක්ෂ 7ක වගේ ඉඳන් ඉහළටත් මිල වෙනවා. ඉලෙක්ට්‍රික් වාහනවල තාක්ෂණය ඉතා ඉක්මනින් දියුණුවීම් පවතින්නේ. එනිසා ඔබේ වාහනේ සෙකන්ඩ් හෑන්ඩ් වටිනාකම ඉදිරියේදී අඩුවීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. ඒ නිසා සාරාංශයක් විදියට ගත්තොත් ලීෆ් එක බොහෝ දුරට හරියන්නේ දිනපතා වැලට යනවා වගේ කාලයත් එක ලොකු දුරක් ගමන් කරන කෙනෙක්ට. අවශ්‍ය වෙලාවට පමණක් ගමනක් යන්න, උත්සවවලට සහභාගී වෙන්න පමණක් වගේ ගෙදරට වාහනයක් ගන්න කෙනෙක්ට ලීෆ් එක හරියන්නේ නැහැ. ඒ වගේම තවමත් ලංකාවේ චාර්ජින් ස්ටේෂන් විශාල වශයෙන් ඉදිවෙලා නැති නිසාත්, තියෙන චාර්ජින් ස්ටේෂන් වල චාර්ජ් කරන සාපේක්ෂව ලොකු මුදලක් අය කරන නිසාත් මූලිකව දුරගමන් යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුටත් ලීෆ් එක හරියන්නේ නැහැ. කොහොම නමුත් ඉදිරියේදී ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන සඳහා පහසුකම් තවත් දියුණු වෙයි කියලා හිතනවා. ලංකා විදුලි මෝටරද සමාජය, EV ක්ලබ්, රාජ්‍ය නවීන සංවිධාන, පරිසර සංවිධාන ආදී බොහෝ දෙනෙක් ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන ප්‍රචලිත කරන්න උනන්දු වෙනවා. ඒ වගේම ලෝකයේ පුරාම වාහන නිෂ්පාදකිනුත් දැනටමත් වැඩි වශයෙන් විදුලි මෝටරත නිෂ්පාදනය සහ ඒ තාක්ෂණය දියුණු කිරීම කෙරෙහි යොමු වීමේ ප්‍රවණතාවයකුත් දකින්න තියෙනවා. ඒ නිසා අනාගතයේදී විදුලි මෝටරත මුළු ලෝකයේ පුරාම වැඩි වශයෙන් දකින්න ලැබෙවි. ලංකාවේ බොහෝ දෙනෙක්ට ලීෆ් එකක් ගන්න හේතු වෙලා තියෙන්නේ ඒකෙන් ලැබෙන මූල්‍ය වාසිය. නමුත් වක්‍රාකාරයෙන් හෝ විදුලි මෝටර රථයක් භාවිතය මගින් පරිසරයේ සුරකින්න ලංකාවේ මුල් පියවරක් තියන්න ඔවුන් දායක වෙලා තියෙනවා. මේ එපිසෝඩ් එකෙන් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන වගේම ලීෆ් එක ගැන උනන්දුවක් දක්වන කෙනෙකුටත් හොඳ අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මේ වීඩියෝ එක ගොඩක් දිග වැඩි වෙන නිසා ලීෆ් එකේ ටෙක්නිකල් සබ්ජෙක්ට් එක ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. නමුත් මේ වීඩියෝ එකට ලැබෙන කමෙන්ට්ස් අනුව ඉදිරි වීඩියෝ එකදී ටෙක්නිකල් පැත්ත ගැන විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම YouTube එකේ elegri.com කියලා සර්ච් කළොත් අපේ වෙනත් වාහන රිවිව්ස් උත් ඕගලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් හමු වෙන බලාපොරොත්තු වෙන ඕගලන්ගෙන් සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.